මේ ජනාරගලයේ සහභාගි වෙච්ච කණ්ඩායම් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් එකතු වෙච්ච ඒ ජන සභාව පිළිබඳව ඒ යාන්ත්‍රණය පිළිබඳව අපේ දැඩි අවධානය දැනටම අපි යොමු කරලා තිබෙනවා. පක්ෂ නායකව හැටියට කිප වතාවක්ම ගිය පෑ 72ක් පුරාවටම අපි පස් පාරක් විතර හමු වෙලා ඒකේ කෙටුම් පතක් අපි දැන් සම්පාදනය කරලා තිබෙනවා. ඒකෙන් මම සතුටින් දෙනවා. ඒ වගේම මම තවත් නූතන අලුත් ක්‍රියාදාමයක් හඳුන්වා දීම පිළිබඳව සතුටු වෙනවා. ඒක තමයි ස්විට්සර්ලන්තයේ වැනි රටවල් වල පවතින ඩිරෙක්ට් ඩෙමොක්‍රසි ක්‍රමවේදය. වැදගත්ම කාරණාවක් උඩ මහජනතාවට ජනමත විචාරණයක් කැඳවීමේ අයිතියක් ලබා දීමේ ඒ යෝජනාව මම වැදගත් යෝජනාවක් හැටියට සලකනවා. ඒකට අවශ්‍ය වූ නීති සම්පාදනය අපි කළ යුතුයි. ඒකට අපේ සම්පූර්ණ සහයෝගය තියෙන බවත් මම කියා සිටිනවා. ඒත් එක්කම අන්තිමට කියන්න තියෙන්නේ දැනට ඉදිරියට අපි බලාපොරොත්තු වෙන වෙනස්කම් විශේෂයෙන්ම හෙටෙන් පටන් සුමානයක් තුළ පාර්ලිමේන්තුවේ මේ ජනාරගලයේ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ගත යුතු පියවර. ඒකට තියෙන විශේෂිතම බාධාව තමයි අග්‍රාමාත්‍යතුමා තාමත් අස්නු වී සිටීම. ඒ පිළිබඳව අපි දැඩි විවේචනය ඊයේත් පාර්ලිමේන්තුවේ අපි මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් එතුමාට යොමු කළා. නමුත් එතුමාට මහ පොළොවේ තියෙන තත්ත්වයන් එතරම් දුරට තේරෙන බවක් නම් අපිට නම් පේන්නේ නැහැ. මට පේන ආකාරයට යම් උප්පරවැට්ටියක් සඳහා සූදානම තියෙන බවත් සැකයක් තිබෙනවා. සැකයක් විතරයි. නමුත් ඒ ගැනත් අපි සූදානමින් සිටින්න ඕනේ. අපි කවුරුත් කනගාටු වෙනවා එතුමාගේ පෞද්ගලික නිවසට සිදු වූ ඒ අලාභහානිය පිළිබඳව. කවුරුත් හිතාමතා කරපු දෙයක් නෙවෙයි. නමුත් මම පවා ඒවට දැන් දෝෂාරෝපණයට ලක් වෙලා තියෙනවා. ට්විටර් පණිවිඩයක් යවූ පමණින් ඒවා මං ගණන් ගන්නෙත් නැහැ. නමුත් මේ වගේ නොයෙකුත් ආකාරයේ ජනතාවගේ මේ අවස්ථාවේදී තියෙන අභිලාෂයන් සම්පූර්ණයෙන්ම බංකුලොත්භාවයට පත් කරනසේ හැසිරීමට මේ පොහොට්ටුවේ කණ්ඩායමකුත් දැනට සම්පූර්ණයෙන් මේ රටටම මුළු මහත් ජාතියටම සාපයක් වෙලා සිටින එක පවුලකුත් තව පාරක් මේ විප්ලවයේ අරමුණ පරාජය කිරීමට කුමන්ත්‍රණ ඇති කරනවා. මම බලාපොරොත්තු වෙන කුමන්ත්‍රණය තමයි යම් ආකාරයකින් හෙට සුමන්ත්‍රණ මැතිතුමා කියූ පරිදි අග්‍රාමාත්‍ය ධුරයේ යෙදී සිටිමින් තාවකාලිකව ජනාධිපති ධුරයට පත් වෙමින් ඉන්පසුව එතුමාට නොයෙකුත් විකල්ප තියෙනවා. පාර්ලිමේන්තු ප්‍රෝග් කරන්න පුළුවන්, අත්හිටවන්න පුළුවන්. හරි, එහෙම අත්හිටවනෝ නම් අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැමදෙනාම සූදානම් වෙන්න ඕනේ දෝෂාභියෝගයක් බාර දෙන්න කතානායකතුමාට. ඒකෙ තුලින් තමයි ඒක අපිට වළක්වන්න පුළුවන්. මේ ඔක්කොම අවදානම් තත්ත්ව විතරයි කියන්නේ, මේක වෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ කඩිමුඩියේ අග්‍රාමාත්‍ය ධුරය බාරගත්ත වෙලේදීත් අපි තුන්දෙනා පක්ෂ නායකයෝ එතුමා කෙලින්ම හමු වෙලා එතුමාට කිව්වා, ඔබතුමා මේකෙන් වැළකිලා අපිත් එක්ක සාකච්ඡා කරලා තිබුණා නම් මීට වඩා අපිට ගමන යන්න තිබුණා සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා. ඒක අපි එතුමා බොළඳ කරා. නමුත් මින් ඉදිරියටත් ඒ වගේ අපේ අපේක්ෂාවන් අපේක්ෂා භංගත්වයට පත් නොවි වග බලා ගැනීමට අපි සූදානම් සිටින බව කියමින් අරගලයට ජය වේවා කියමින් මම සමුගන ස්තුතියි.